හරි එහෙනම් දෙවෙනි මේ කතාවේ කනගාටුදායක දෙයක් වුණත් අපි කියපු විදිහටම ඉතින් ඊයේ ආක්ෂව ඇක්සිඩන්ට් වුණා. හරි ඉතින් කොහොම හරි ඉතින් ආක්ෂගේ අතක් විතරයි කැඩුනේ. ආක්ෂ ඉතින් ඕකේ වාසිය අරගෙන කරන්න යන දේ ඇත්තටම ආක්ෂ කරන්න යන්නේ ලිහිණි අනුහස් මිතුදම නැති කරන්න. අපි බලමු අනුහස් ලිහිණි මිතුදම කොහොමද ආක්ෂ නැති කරන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒතන තියෙන bell icon එකත් click කරන්න යාළුවනේ. එතකොට මම video එකක් දාපු ගමන් ඔයාලට ගෙන ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු video එකට. දැන් මොකක්ද ආක්ෂ වට කරන චෝදනාව? අනුහස් එක්ක වාගේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා සැකයක්. එහෙමනේ. මගනේ දැන් මේ අත කැඩලා තියෙන්නේ. ඉතින් මගේ හිත කැඩලා තියෙන්නේ. හරි ඔයාලා එතනදී දැක්ක දෙවුමි කියනවා ලිහිණිට මොකද්ද ඔයාට ආක්ෂ කරන චෝදනාව අනුහස් එක්ක සම්බන්ධයක් තියනවද කියලා. ඇත්තටම මෙතනදී ආක්ෂ ගහන්නේ ප්ලෑනක්. ආක්ෂට ඕනේ අනුහස් ලිහිණි මිතුදම නැති කරන්න. ආක්ෂ ඊට පස්සේ ඔන්නේ චෝදනාව අනුහස්ත කරලා අනුහස්කින් ගන්නවා පොරොන්දුවක්. ඒ තමයි අනුහස්ත කියනවා ඔයා මගෙත් එක්ක යාළු වෙලා ඉන්නවා නම් ඔයා මට ආදරේ නම් ආයෙත් ලිහිණියක් අත් එක්ක කතා කරන්න බෑ, ලිහිණියක් කියලා ගෙතර යන්නවත් බෑ කියලා. අනුහස් ඉතින් අහනවා ඇයි ළමයා එහෙම කියන්නේ කියලා. නමුත් ඉතින් ආක්ෂ ඉතින් ඒ වෙලාවේ අතකුත් කැඩිලා ඉන්නේ. ඉතින් ආක්ෂර දැන් හොඳම පොයින්ට් එක ඕක කරන්න, නැත්නම් අනුහස් ලිහිණි මිතුදම නැති කරන්න. ඒ වෙලාවේදී ආක්ෂ කියන බොරුවට තරහ වෙලා ඔයා එක නැවැත්වෙ නැති වුණොත් මං ඔයත් එක්ක ආපහු යාළු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් අනුහස් ස්ටොප් කරන්න දෙයක් නැහැ. අනුහස් මොකද කරන්නේ? ඕක කෝල් කරලා කියනවා ලිහිණිට, ලිහිණි මට තාත් එක්ක තරහ වෙන්න එපා, මෙන්න මෙහෙම එකක් ආක්ෂ කියනවා, ඒක නිසා මචං මට උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න බෑ, මට සමා වෙන්න කියලා ඉතින් අනුහස් ලිහිණිට කතා කරලා කියාවේ. ඊට පස්සේ තමයි දෙවුමි යන්න ආරම්භ දෙයක් අහන්නේ කියලා තමයි මට නම් හිතෙන්නේ. හරි එහෙනම් ඔයාලට හිතන දේත් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. අනුහස් ලිහිණි මිතුදම නවතීවිද, මේ ආක්ෂහින්ද ඒ දේ නැතිවේවිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මතක ඇතුව මගේ YouTube channel එකත් subscribe කරන්න. ඔයාලට බුදු සරණයි.